सिंगापुर सील देना सादर पीलिगना बहुत दूर उदय विजय बल विजय कुमार तुंग मातागे ओके जीवित कथा अवसाने ओहुट मुना सिद्ध होने के सविस्तरात्मक कथा कल ओ मुनागे देवल करोम देश पालने टावे मे हेम ध्यान जनम इत यह वीडियो को मेवन बल वीडियो को बल तो मे वीडियो को बलवा डिस्क्रिप्शन के लिंक ये वीडियो के वीडियो के पार्ट टू एक मेक इत यह वीडियो के कपिवा पुद्धन ओ वेनकृत्व लायनल रणसिंह लायनल रणसिंह की लिखिया विजय कुमार तुंग महताव गातने करपु ए पुद्गल्या ए वगे खाली वीडियो के अभी ना विजय कुमार तुंग महता के मूनट तमाय वेडितीला मारने कीला इधे मे वीडियो के मे ऐ मूनट वेडितीला मेरु कौद मे गातक कोहमद मे हेमद सलसुम करे मे हेमदेटम उत्तरे मे वीडियो के सविस्तरात्मक अभी कथा कर यदि उदय वीडियो के अभी कथा करा एक दस समस्यासु अट फेब्रवरी मासे दहसे वेणिदा उदय पांदर विजय कुमार तुंग महता ओ चंद वेड कटे दौड़ हता माट इतर गेदर पीट विलायन इट पास आय मत एक् हाई गानट हो गेदरट ऐनो एदरट विला लमाय दिन्न गिंग हण ईगे आची अम्मल गेदरट अंड कौद कमती गिल कौद एन्ने गिल तो लमाय दिन्नम कीना දෙන්නම එන්නම් කියලා ඒ වෙලාවෙම ඔහුගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නව ඔහුව හම්බෙන්න. එතකොට ඒ යාළුවගෙන් අහනවා කවද්ද ඔයා රට යන්නේ කියලා. ඔහු රට යන්න පවා උදව් කරලා දෙන විජය කුමාරතුංග මහතා තමයි. එතකොට ඔහු ඒ යාළුවා දිනයක් කියනවා. එතකොට විජය කුමාරතුංග මහතා කියපු දෙය කියන්නේ ඔහු මැරෙන්න විනාඩි කීපයකට කලින් කියපු ඒ කතාව තමයි. ඔයා රට යනකොට අපි මැරිලා අපි වලලපු තැන ගස්පවා වැවිලා ඇති කියලා සාමාන්‍ය විහිළුවට කියන කතාව තමයි. හැබැයි විජය කුමාරතුංග මහතා මැරෙන්න ටික වේලාවකට කලින් මේ දේ කියලා තිනවා විහිළුවකට කුමන හෝ හේතුවක් උඩ ඔහු ඒ දේ කියලා තිනවා මේ දේ සිද්ධ වෙලා ටික වේලාවකින් තමයි පිටිපස්සෙන් ඉඳලා ඔහුගේ පිට හරියට කවුරු හරි වෙඩි තියනවා වෙඩි තියපු ගමන් ඔහු ඇදගෙන බිමට වැටෙනවා ඊට පස්සේ ඒ ඝාතකයා ළඟට ඇවිල්ලා ඔහුගේ මූණට ආයමත් දෙපාරක් වෙඩි තියනවා ඔහුගේ නම තමයි මම කලින් කිව්වා වගේ ලයනල් රණසිංහ හරි කවුද මේ ලයනල් රණසිංහ කියලා කියන්නේ ඔහු ඒ කාලේ සාමාන්‍යයෙන් කියනවා නම් අද මේ දේශපාලනයේ විශාල වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එහෙම ඒකට වක්‍රාකාරව හෝ ඍජුවම මේ ලයනල් රණසිංහ කියන පුද්ගලයා සම්බන්ධයි ඊට හේතුව තමයි විජය කුමාර තුංගගේ ඝාතනය ඔහුගේ පළවෙනි ඝාතනය නෙවෙයි ඊට කලින් ඔහු 40 දෙනෙක් විතර ඝාතනය කළා ඔහුගේ ජීවිතයේදී 42ක් හෝ 43 දෙනෙක්ව ඔහු ඝාතනය කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි විජය කුමාර තුංග ඝාතනය කරාට පස්සේ තව පුද්ගලයෝ දෙන්නෙක්වත් ඔහු ඝාතනය කරලා තියෙනවා ඉතින් මොහු කුරුවිට ප්‍රදේශයේ තමයි ඉපදෙන්නේ ඔහුගේ පාසල් වැඩ කටයුතු හැම දෙයක් කරන ගමම්ම කුන්ෆු සහ කරාටේ මේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා ඊට පස්සේ ඔහුට දේශපාලනයට එන්න මේ ලයනල් රණසිංහ කියන පුද්ගලයාට දේශපාලනයට එන්න ආසාවක් තිබිලා තියෙනවා ඊට පස්සේ ඔහු ලංකාවේ එක දේශපාලන පක්ෂයකට ආවිල බැඳෙනවා ඉතින් මම කලින් කිව්වාගේ පළවෙනි වීඩියෝ එකේ කිව්වාගේ කිසිම දේශපාලන පක්ෂයක නමක් මෙතනදී කතා කරන්නේ නැහැ මොකද ඔයගොල්ලෝ හැමෝම දන්නවා සිංහ ධර්ම ශාලාවේ කිසිම හේතුවක් උඩ අපි දේශපාලනය කතා කරන්නේ නැහැ ගොසිප් කතා කරන්නේ නැහැ ආගම ගැන කතා කරන්නේ නැහැ අන්න ඒ හේතුව හින්දා කිසිම දේශපාලන පක්ෂයක නමක් අපි මෙතනදී කතා කරන්නේ නැහැ කොහොම හරි මේ ලයනල් රණසිංහ කියන පුද්ගලයා මේ දේශපාලනයට ඇවිල්ලා සක්‍රීයව ඔහුගේ වැඩ කටයුතු හැම දෙයක්ම කරගෙන යනවා අන්න ඒ කාලේදී මේ ලයනල් රණසිංහගේ අම්මට කැමති නැහැ මොහු දේශපාලනයට එනවට අන්න ඒ හේතුව හින්දාම ඔහුගේ අම්මා ආයමත් ඔහුව ගෙදරගෙනගෙන අවුරුද්දක් විතර යවනවා ගොවිතැන් කරන්න කියලා. හැබැයි අවුරුද්දක් විතර මේ පුද්ගලයා ගොවිතැන් කරනවා. හැබැයි දේශපාලනයට පිවිසෙන්න ඕන කියන ඒ ආසාව මේ පුද්ගලයාට තියෙනවා. අන්න ඒ හේතුව හින්දා ආයමත් ඒ පක්ෂයටම ගිහිල්ලා ඔහු සමාජිකත්වය ගන්නවා. ඉතාමත් සක්‍රීයව ඔහුගේ වැඩ කටයුතු එහෙම කරගෙන යනවා. ඔන්න ඔය අතරතුරම තමයි ඔහුට එක එක කොන්ත්‍රාත් හම්බෙන්න පටන් ගන්නෙ. ඒ කොන්ත්‍රාත් මොනවාගේ කොන්ත්‍රාත්ද කියලා හොතින් එහෙම සාමාන්‍ය දේශපාලනයේ කවුරු හරි උඩට එනවා නම් එහෙම නැත්නම් දේශපාලනයට ඍජුව හෝ වක්‍රාකාරව කවුරු හරි සම්බන්ධයි නම් ඒ කියන්නේ ඔහුගේ සමාජිකත්වයේ තියෙන ඒ පක්ෂයට විශේෂයෙන්ම කවුරු හරි සම්බන්ධයි නම් ඒගොල්ලන්ව ඝාතනය කරන්න ඕනේ. ඉතින් කොහොමද මේ දේවල් ඒගොල්ලෝ ප්ලෑන් කරන්නේ කියලා හොතින් එහෙම ඒ පක්ෂයේ සමාජිකයෝ එකතු වෙලා මේකට ඒ පක්ෂේම විතරක් නෙවෙයි ලංකාවේ තියෙන අනිත් පක්ෂ පවා මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ගැන හරි සාක්ෂි කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඉතින් ඒවා මේ කතන්දරයට අදාළ නැහැ. කොහොම හරි පක්ෂයේ කට්ටිය නැත්නම් දේශපාලනයේ කට්ටිය එකතු වෙලා
දේශපාලනේ මේ පුද්ගලයාව ඝාතනය කරන්න ඕන කියලා ප්ලෑන් කරා නම් එහෙම මේ ලයනල් රණසිංහට මැසේජ් එකක් එනවා ඔහුගේ ගේ ගාව තියෙන කොහේ හරි බස් නැවතුම් පොලකට එන්න කියලා. අන්න ඒ පුද්ගලයා මේ ලයනල් රණසිංහ ඒ බස් නැවතුම් පොල ගාවට ආවට පස්සේ අතේ සූට්කේස් එකක් තියාගෙන එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ඇවිල්ලා මැසේජ් එකක් දෙනවා. ඒ මැසේජ් එක තමයි මේ පුද්ගලයාව ඝාතනය කරන්න ඕනේ කියලා. එතකොට ඒ මැසේජ් එක අරගෙන මේ පුද්ගලයා දැන් ඝාතනය කරන්න ඕනේ කියලා මේ ලයනල් රණසිංහ කියන පුද්ගලයා ගෙදරට ආවිල්ලා ප්ලෑන් එකක් ගහනවා. ප්ලෑන් එකක් ගහලා ඔහුව ඝාතනය කරනවා. අන්න එහෙම තමයි 40 දෙනෙක් විතර ඝාතනය කරනවා. ඊට පස්සේ තමයි ආයෙ මැසේජ් එකක් එනවා ලයනල් රණසිංහට විජේ කුමාරතුංගව මරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මේ පුද්ගලයාගේ පුරුද්දක් තියනවලු කවුරු හරි ඝාතනය කරා නම් එහෙම ඒ පුද්ගලයාට අයිති, ඒ කියන්නේ ඝාතනය කරපු පුද්ගලයාට අයිති මොකක් හරි දෙයක් ගෙනල්ලා ඔහුගාව තියාගන්නවලු. උදාහරණයකට ඔහුගේ ලෙන්සුවක් වෙන්න පුළුවන්, කණ්ණාඩියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෑනක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒක මේ පුද්ගලයාගේ එහෙම නැත්නම් මේ ලයනල් රණසිංහගේ පුරුද්දක් වෙලා තියෙනවා. ඉතින් විජේ කුමාරතුංගව මරන්න ඕනේ කියන මේ මැසේජ් එක ආවා. හැබැයි මේ මැසේජ් එකත් එක්කම සාමාන්‍ය සූට්කේස් එක තියාගෙන මේ බස් නැවතුම් පොළට එන පුද්ගලයා මේ පුද්ගලයා මරන්න කියන මේ මැසේජ් එක තමයි දෙන්නේ. හැබැයි විජේ කුමාරතුංගගේ ඝාතනයේදී ඔහුගේ මූණට වෙඩි තියලා මරන්න ඕනේ කියලා ස්පෙෂල් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ හේතුව හින්දා තමයි ඉස්සෙල්ලා පිටට වෙඩි තියලා ආයමත් ළඟට ඇවිල්ලා ඔහු මූණට වෙඩි තියන්නේ. ඊට පස්සේ ඔහුගේ ගේ ගාම විජේ කුමාරතුංගගේ ගේ ගාම ඔහු ගයක් කුලියට ගන්න ඔහු සහ ඔහුගේ තව යාළුවෙ. ඉතින් මේගොල්ලෝ දෙන්න ඊට පස්සේ දවස් ගාණක් විතර ප්ලෑන් කරනවා. ඔහු උදේට කොහෙටද යන්නේ, හවසට කොහෙටද යන්නේ. විජේ කුමාරතුංගගේ එදිනෙදා ජීවිතය ඔහු කරන දේවල් මේ හැම දෙයක්ම වගේ නෝට් කරගන්නවා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ පෙබරවාරි මාසේ 16 වෙනිදා 1988 දී ඔහුව මරලා දාමු මේ වෙලාවට ඔහු ගෙදරින් එළියට එනවා කියලා. අන්න එහෙම තමයි තමාගේ අම්මලයි ගෙදර යන්න ඕනේ කියලා ඔහු එළියට එනවා. පිටට වෙඩි තියනවා, ආයෙමත් ඇවිල්ලා මුහුණට වෙඩි තියනවා. ඉතින් බිමට ඇදගෙන වැටුණ ගමන් විජය කුමාරතුංග මහතා දාගෙන හිටපු විග් එක ගැලවිලා යනවා. කියන්නේ ඔළුවට දාගෙන හිටපු මේ විග් එක ගැලවිලා යනවා. ඒ විග් එක ගන්න ආයමත් ළඟට යනවා මේ ලයනල් රණසිංහ කියන පුද්ගලයා. හැබැයි එතනදී කට්ටිය රැස් වෙනවා, කාන්තාවක් ගේ ඇතුළේ ඉඳලා කෑ ගහගෙන එළියට එනවා. අන්න ඒ හේතුව හින්දා ඒ විග් එක ගන්න බැරි වෙනවා. ඉතින් මම කලින් කිව්වා සාමාන්‍යයෙන් මේ ඝාතකයා ඝාතනයක් කරාට පස්සේ ඔහු ඝාතනය කරපු පුද්ගලයාගේ මොකක් හරි දෙයක් අරගෙන යනවා කියලා. අන්න ඒ වගේ තමයි විජේ කුමාරතුංග මහතාගේ ඒ විග් එක අරගෙන ඉන්න තමයි ඔහු උත්සාහ කරලා තිබ්බේ. හැබැයි ඒ දේ උට කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඔහු ඝාතනයන් දෙකක් කරනවා. ඝාතන 42ක් හෝ 43ක් කරාට පස්සේ තමයි ඔහු පොලිසියට අහු වෙන්නේ. පොලිසියට අහු වුණාට පස්සේ ඔහු හැම දෙයක්ම පිළිගන්න, කියන්නේ පාපෝච්චාරණයක් හැටියට ඔහු පිළිගන්නවා. ඔහුගේ කට උත්තරේ විතර කොළ 100කට වැඩි කියලා තමයි වාර්තා වෙලා තිබ්බේ. ඒ වගේම ඔහු කරපු ඝාතන හැම දෙයක්ම වගේ ඔහු කියලා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරලා බලනකොට හැම දෙයක්ම ඍජුවම හෝ වක්‍රාකාරව කුමන හෝ දේශපාලන පක්ෂයකට, එහෙම නැත්නම් කුමන හෝ දේශපාලන සම්බන්ධතාවයකට, එහෙම නැත්නම් කුමන හෝ දේශපාලන න්‍යායපත්‍රයකට තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒකින් තමයි මම පාට් 1 එකේ කිව්ව වචනයක්. ඒ කියන්නේ දේශපාලන ඉතිහාසයේ කුමන හෝ වෙනස් වීමක් ඍජුව හෝ වක්‍රාකාරව කරපු පුද්ගලයෙක් තමයි ලයනල් රණසිංහ කියලා කියන්නේ. ඉතින් මෙච්චර කරපු 40 ගාණක් මිනිස්සු මරපු මේ ලයනල් රණසිංහගේ අවසානය කොහොමද වුනේ කියලා කිව්වොත් මේකත් 100% කොහොමද වුනේ කියන එකට හරි සාක්ෂි කිසිම තැනක හොයාගන්න බැරි වුණා. සාමාන්‍ය සමහර තැන්වල කියන දේ තමයි ඔහු එකපාර අතුරුදහන් වුණා. ඊට පස්සේ ඔහු කොහේ ගියාද කියලා දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔහුව ඊට පස්සේ කවුරුත් මැරුවේ නැහැ කියලා. ස්වභාවික මරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් එහෙනම් ඔහු මේ වෙනකොට මැරිලා ඇති. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔහු තාම ජීවතුන් අතර ඉන්නවා ඇති කියලා එක පැත්තකින් තව තර්කයක් තියෙනවා. තව තර්කයක් තියෙනවා ඔහුවත් වෙඩි තියලා මැරුවා කියලා. හැබැයි කවුද කින්ද මන්ද මේ කිසිම දෙයකට හරි සාක්ෂි හම්බුනේ නැහැ. කොහොම වුණත් අවසානයේ සිද්ධ වුණේ ලංකාවේ දේශපාලන රටාවේ විශාල වෙනස් වීමක් සිද්ධ වෙන්න තිබුණ එක ඒක නතර වුණා කියන එක තමයි. මොකද කුමන හෝ හේතුවක් උඩ විජය කුමාරතුංග මහතා ජනාධිපති වෙලා තිබ්බා නම් එහෙම බොහෝ දුරට මේ දේශපාලන රටාවේ මේ දේශපාලන සංස්කෘතියේ විශාල වෙනස් වීමක් සිද්ධ වෙලා ඇති කියන එක තමයි හුඟක් කට්ටියගේ මතය. හැබැයි වාසනාවකට හෝ අවාසනාවකට ඒ දේ සිද්ධ වුණේ නැහැ. සුබ දවසක්.